අයිබෝවන් කලින් ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 හරි දෙ හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ආණ්ඩු පෙරලන්න අලුත් ආණ්ඩු හදන්න ජාතික ආණ්ඩු පිහිටවන්න අපි එක් වෙන්නේ නැහැ මගේ කාලේ අපරාධවලට ආණ්ඩුවේ තුවක්කුපත්තු කළෙත් නැහැ හිටපු ජනපති මෛත්‍රී කියයි අනුරටත් ලයිට් යයි හරින්ගෙන් ජනපතිට මාසයක් ප්‍රථමයෙන් දේශීය පුවත් ආණ්ඩුව පෙරලීමට හෝ ජාතික ආණ්ඩුව පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මොහොතේ කටයුතු කරන්නේ නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මොනරාගල දිස්ත්‍රික් සමුළුවට එක් වෙමින් ඉවසුව ඇති වෙන්න පුළුවන් හැබැයි රටේ ජනතාව විල්ලන්නේ රටට සාධාරණයක් මිසක් රටේ වෙනසක් මිසක් එහෙම නැතුව හිතන හිතන වෙලාවට ඉවසුව ඇති කියලා තීන්දුව ගන්න එක නෙමෙයි තාත්තා ගිහිල්ලා උදේට ඉන්නවා තෙල් පොලිමේ අම්මා ගිහිල්ලා ඉන්නවා ගෑස් පොලිමේ පුතා යවනවා කිරිපිටි පොලිමට මේකයි අද මේ රට ඇති වෙලා තියෙන තත්ත්වය දැන් පහුගිය දවස්වල අපි ගිහිල්ලා මේ තත්ත්වය කිව්වා අපි රැස් වෙලා 14 දෙනාම අපි හිතුවා දැන් හරිනුත් දෙන්නේ කයින් කළා මේ ඉන්න ඕන එක එක කට්ටිය මේවා ඉන්න කට්ටිය ගිහිල්ලා කියනවා නෑ මුනුත් එලවන්න ඕන කියලා අපි හිතුවා දැන් මේකටයි අපිට එන්න කිව්වේ අපි තීන්දුව කරා එක වචනයක් හරි අපිට වැරදි විදියට කිව්වනම් අපි ඇමති ගන් තියාගනින්නලා අපි එළියට ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරනවා කියන අදහසින් තමයි අපි ගියේ හුඟක් දේවල් කරන්නේ අශ්‍රයා ගියායින් පස්සේ ස්ථාලේ වහලා දාන එක අද නිලධාරීන් දේශපාලන නායකත්වයේ දෙන තීන්දුවක් පිළිගන්නේ නැහැ මෙන්න මේ අර්බුදයේ තියෙනවා මේ අර්බුදයේ රජයේ තේරුම් ගන්නට ඕන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපිත් එක බාරයක් වුණා අපිත් එක නිවිසුමක් අස්සම් කරා හැබැයි බාරය ඔප්පු කරේ නැහැ බාර ඔප්පු කරේ නැති එකේ ප්‍රතිඵල තමයි අද සෙට් එකක් ගන්න යන පොලිම අද ගෑස් ටික නැහැ අද තෙල් ටික නැහැ අද ලයිට් ටික නැහැ හතරගම් දෙයි හාමුදුරුව අපිව බේරුවා අපිටත් නැත්තම් පාරේ බැහැල යන්න හම්බෙන්නේ නැහැ ඒකක 30ට අඩු හැම කෙනෙක්ගේම විදුලි බිල 100ට 500කින් වැඩි කරන යෝජනා විදුලි බල මණ්ඩලය හදලා තියෙනවා අපේ බඩු මිල ගියාට අපේ ආදායම එදා තිබුණ රුපියල් 25000ම තමයි කොහොමද ජීවත් වෙන්නේ මිනිස්සු මේ දේශපාලනය කරන්න අපිට හම්බෙන්නේ නැහැ තව කාලයක් මිනිස්සු හිතාන ඉඳ පාරට බැස්සම ඒ පාරට බහින මිනිස්සුත් එක්ක අපිත් පාරට බහිනවා හැර වෙන විකල්පයක් මට නම් තේරෙන්නේ නැහැ මතක තියාගන්න වර්තමාන නායකයින්ට මම ආණ්ඩුව බාර දෙන විට අපේ හාමුදුරනේ මේ රට ආහාර වලින් ස්වම්පෝෂිත වෙලා තිබුණේ මේ හදාගත්ත පොහොර අර්බුදය අපි මහා ප්‍රපාතයකට අරන් ගියා අද රටේ ජනතාව හඳුලින් ජීවත් වෙන අවස්ථාවක් මේ අවස්ථාව අපි ඵලයේ ලබා ගැනීම සඳහා හෙට අනිද්දා ආණ්ඩු පෙරලන්න හෙට අනිද්දා ආණ්ඩුවක් හදන්න එහෙම නැත්නම් ජාතික ආණ්ඩු කතාව පිළිබඳව නොයෙකුත් ආරංචි තියෙනවා ජාතික ආණ්ඩු හදන්න ඒ වාට අපි සම්බන්ධ වෙන පිරිසක් නෙවෙයි අද තිබෙන ආර්ථික අර්බුදයේදී පළවෙනි කාරණය තමයි අපි හාමුදුරනේ ජාත්‍යන්තර සහයෝගය පිළිබඳව ප්‍රශ්නේ රටට. දැන් අද තිබෙන තැනින් අපි ගොඩ එන්න මූලික දේ තමයි ජාත්‍යන්තර හොඳ හිත දිනා ගැනීම. මේ රටේ කිසිම පුරවැසියෙකුට කම්කරු සටන්වලදී විරෝධතාවලදී එහෙම නැත්නම් හිරගෙදර ඉන්න අපරාධකාරයෙකුට කිසි කෙනෙකුට ආණ්ඩුවේ තුවක්කුවක උණ්ඩයක් මගේ කාලේ එක්කෙනෙකුටවත් පත්තු වුණේ නැහැ කියන එක මම තමුන්නාන්සලට පැහැදිලිව කියන්නට ඕනේ. මං ඒ විදිහට ඒවා ඔක්කොම රැක්කා. ඒ විදිහට තමයි ප්‍රශ්න දිහා බැලුවේ. රටේ පවතින ආර්ථික ආපදා තත්ත්වය සම්බන්ධයෙන් පාලකීන්ට කිසිදු වගකීමක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මේ අතර පවතින වත්මන් තත්ත්වය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ මහජන නියෝජිතයින් ප්‍රදේශ කිහිපයකදී විවිධ අදහස් පළ කළා. භාණ්ඩාගාර ගිණුම ඍණ කෝටි ලක්ෂේ. ඒ අලංකයක ඒකෙත් දේ ප්‍රමාණ කෝටි 20000කට වඩා වැඩි. ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක ඒකෙ ගිණුමත් පතුලට මෙහෙරදලා. භාණ්ඩාගාර ගිණුමත් හිඳිලා, තෙල් සංස්ථාවේ ගිණුමත් හිඳිලා, ඒ අලංකයක ගිණුමත් හිඳිලා, විදුලි බල මණ්ඩලයේ ගිණුමත් හිඳිලා. ජාති අමතල වූ ප්‍රකාශ කර මොකද? පරිප්පු රුපියල් 60යි, සැමන් රුපියල් 100යි. පරිප්පු කිලෝග්‍රෑම් එක රුපියල් 360 වෙනකොට කසාය බිබු ගලුව වගේ මහකණ්ඩ යම් ප්‍රමාණයකට හරි අස්වැන්න ලබා ගන්න පුළුවන් උනේ ගෝඨාභය රාජපක්ෂේ කඩිනම් කාබනික අටමගල නිසා නෙවෙයි ගොවින් ගවහ නේද පොඩි යූරියා ටිකක් ඉතුරු වෙලා තිබ්බා සමහර ව්‍යාපාරික ගව තිබ්බා හැබැයි යලකන්න වෙනකොට ගොවිය ගවත් පොහොර නැහැ ව්‍යාපාරික ගවත් පොහොර නැහැ නේද ආණ්ඩුව ගවත් පොහොර නැහැ එනිසා විශාල ආපදාකාරී තත්ත්වයකට අපේ රට මුහුණ දීලා තිබෙනවා
හැබැයි නායකයන්ට මේ පිළිබඳ වගේ වගක් නැහැ. අපි කවුරු සූදානම් වෙන්න ඕන මේ ආණ්ඩුව පළවා හැරීමේ සටන ආරම්භ කරන්න. මේ ආණ්ඩුවට කිසිම දෙයක් දැන් කියලා වැඩක් නැහැ කියන්න තියෙන්නේ එක දෙයයි මේ රටේ ජනතාවට. කරුණා කරලා අලුත් ආණ්ඩුවක් තෝරගන්න අවස්ථාව දීලා යන්න කියලා විතරයි කියන්න තියෙන්නේ. ඉතින් අපි දන්නවා කිව්වට විසිරුවන්නේ නැහෙනි. ඒගොල්ලෝ මේ ජොබ් එක කරගෙන යන්නේ. ඒගොල්ලන්ගේ කම්පැනිය ලංකාව. ඒගොල්ලෝ කරගෙන යන්නේ ඒ කම්පැනියෙන් හම්බ කරන එක. දැන් ඉස්සර කිව්වා අපි තුන්වෙනි ලෝකේ රටක් කියලා. ඉතින් දැන් කියන්න තියෙන්නේ හිඟන රට කියලා. ඉතින් රටම කෑල්ල 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 දීලා ඉවර කරලා තියෙන්නේ. රාජපක්ෂ කෑල්ල ඉවර කරන්නයි දැන් තියෙන්නේ. අපි කිසිම බලාපොරොත්තුවක් නැහැ රනිල් එක්ක හරි බැසිල් එක්ක හරි මහින්දල එක්ක හරි සජිත්ල එක්ක හරි මේ රට ගොඩනගන කිසිම වැල්ල පිළිලකට යන්නේ නැහැ. මොකද ඒකෙන් වෙන්නේ රට ගොඩනගන්න දෙන අවස්ථාව නැති වෙන්නේ. ඊළා නොවන මට්ටමින් මාත්‍ය වාර්තා කරනවා අක්‍රාමාත්‍යවරයාගේ වෙනස් වීමක් සම්බන්ධව. ඒ අතරේ කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ එතනට රීප්ලේස් වීමක් වගේ දෙයක්. ප්‍රශ්න තියෙන්නේ අගමැතිතුම වෙනස් වුණාට පස්සේ මොකද්ද වෙන වෙනස රටට? ඔය අගමැතිතුම වෙනස් වුණොත් එහෙම ඉතින් ඔය රාජපක්ෂ පෞලෙන් කවුරුද කියන්නේ අගමැති වෙයි. එකම ක්‍රීඩාව කරන කාඩ් කුට්ටම පිටපිට යනවට මේක හරියන්නේ නැහැ. ඇත්තටම ඉතින් මහින්ද මහත්තයා අගමැතිකම තියාගෙන අපිට දේශීය ක්‍රමයට රටවල දාන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ අගමැති කරොත් අපිට බටහිර ක්‍රමයට වල දාන්න පුළුවන්. ඉතින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරේ මම පස්සරයක් කරලා තිබෙනවා. එතුමා දැන් වලක් කැපුවා ඒ පස්වතාවක අගමැතිකම් කරලා. මේ පාර පුළුවන් එතුමාට හරි වතාවට ලැබුණොත් වල දාන්න. එනිසා බටහිර ක්‍රමයට වල දානවට නැත්තම් රාජපක්ෂ සිස්ටම් එකට වල දානවද කියන වෙනස විතරයි අපි දැන් දකින්නේ මේ. ආ කියන ඔය අගමැති මාරු වුණොත්. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. බැසිල් රාජපක්ෂ මුදල් නැමැතිවරයා කියනවා යුක්‍රේනියයි රුසියාවයි ගහ ගන්නවා ඒකෙන් වෙන හානිය හින්දා අපිට මේ රටට සහන දෙන්න බෑ. යාණුවක් මොකටද? තව අපිට මාස 3ක් 4ක් යනකොට මේ ප්‍රශ්නේ සමතේකටපත් කරගන්න පුළුවන්. ඒකද උක්‍රේනයේ සහ රුසියාවේ යුද්ධයත් එක්ක තෙල් ප්‍රශ්නේ, ගෑස් ප්‍රශ්නේ හා පිටි ප්‍රශ්නේ. ඒක බරපතල ලෙස හේතනින්ද රටට ලෝකයට දැනේ. අරි උජාරුවට කැබිනට් අමාත්‍යවරු කියනවා පාලන මිලක් නැහැ ඒ හින්දා ඔක්කොම වැඩි වෙනවා කියලා. අපි රජයට කියනවා වාම අත්‍යවශ්‍ය ආහාර සඳහා වාම බේත්තික සඳහා පාලන මිලක් ගේන්න. ආසියාවේම අඩුම තෙල් බිල තාම තියෙන ශ්‍රී ලංකාවේ. මෙච්චර වැඩි වෙන්න ඉස්සෙල්ලා ටික ටික වැඩි කරගෙන ගියා නම් ප්‍රශ්නයක් නැහැ තමුන් ආන්සරක් නේ. අපි අල්ලගෙන හිටියේ මේක අඩු වෙයි කියලා බැරිම තැන තමයි අතරෙන්ද වෙලා. කෑම බීම නැහැ, ඩීසල් නැහැ, පෙට්‍රල් නැහැ, ගෑස් නැහැ, මේ හැම දෙයක්ම නැහැ. පාන් ගෙඩියේ මිලක් රුපියල් 30කින් වැඩි වෙලානේ. ආණ්ඩුවේ උද්දච්චකම වෙන මොකුත් නෙවෙයි. අපේ රටේ භාණ්ඩාගාරයේ තිබෙන විදේශ මුදල් ප්‍රමාණය අතිශයම සීමා සහිතයි. අපේ රටේ තිබෙන තෙල් ප්‍රමාණය අතිශයම සීමා සහිතයි. ඒ නිසා අපි මේවා ආරක්ෂා කරගත යුතුයි කියන තැන ඉඳලයි මුදල් අමාත්‍යතුමා ක්‍රියා කරන්නේ. බඩු තුනම ෆේල් වැඩ කරන විරුවාද ඒකේ තිබ්බේ වැඩි කරන විරුවාද කියන එක පිළිබඳව අපිට පොඩි ප්‍රශ්නයක් දෙනවා. අපි මා ජනාධිපතිතුමාට මාසයක් කාලය දෙනවා දැන්වත් දඩබ්බර පිළිවත් අතාරපල්ලා. තමා තමයි හොඳටම කරේ කියන අදහසෙන් එලියට බහැපල්ලා. තරව පාක්ෂික කණ්ඩායමක් ගෙනල්ලා කටවා කරලා රට කොහොමද ගොඩගන්නේ කියලා කියාපල්ලා. ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩි වෙලා තියෙනවා කියන එක අපි විතරක් නෙවෙයි විපක්ෂයත් කියනවා. දෙගම අපිල මැතිතුමාත් අමාත්‍යංශ ඉන්න කාලේ එතුමත් කිව්වේ තෙල් මිල වැඩි කරන්න කියලා. IOC සමාගම මිල වැඩි කරාට පස්සේ තෙල් සංස්ථාවත් මිල වැඩි කරගෙන යනවා. ඒ කියන්නේ දැන් IOC සමාගමේ තීන්දුව తీර්ණ වලට හිස නමන තත්ත්වයක් අද වෙනකොට ආණ්ඩුව උදා කරලා දීලා තිබෙනවා. ආර්ථික වශයෙන් තවදුරටත් මිනිසුන්ව පීඩාවටපත් කරන්න, බහණ්ඩ හංගන්න, ඒ වගේ දේවල් කරන්න බලාපොරොත්තු වෙයි. දැන් මේවා කිව්වහම ඉතින් විනය පරීක්ෂණ එයි. මිනිසුන්ට අත්‍යවශ්‍ය බහණ්ඩ ඉඟන ඒ වෙනුවෙන් අපි කතා කරන්න සූදානම්. අපි කියනවා ආණ්ඩුවට, රාජපක්ෂ ආණ්ඩුවට මේ රටේ ජනතාව ජීවත් කරවන්න බැරි නම් දෙයියන්ගේ පිටින් මේ රටේ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න ඇමරිකාවට යන්න අපිට කරන්න පුළුවන් අයිට මේක බාර දෙන්න. මෙවන විට ක්‍රමෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකින් සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා. ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් හඳුන්වා දී ඇති බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. සංචාරක කර්මාන්තය උදෙසා පිරිපුන් රටක් වන අප රට තුල ඒ සඳහා බොහෝ උරුමයන් පවතිනවා. අද රට තුල පවතින බොහෝ ප්‍රශ්නවලට තිබෙන මූලික ගැටලුව ඩොලර් හිඟය. රටේ ආදායම වැඩි කරගත හැකි කර්මාන්ත ශ්‍රේෂ්ඨයක් වන මේ රජයේ නිසි මැදිහත් වීම තුලින් වැඩි දියුණු කරගන්න අපට පුළුවන්.
අපේ රටේ ගස් යට කුණු වෙන කොස් කෙඩිය අද තායිලන්තයේ මැලේසියාවේ ඩොලර් 7-8ට විකිණෙන්නේ දියුණුවේ ආකර්ෂණයත් සමගමයි. මෙවන විට ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකින් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි වාර්තා වන්නේ. मे संबंधी ज्येष्ठ पोलिस माध्य प्रकाशक नियोज पोलिसपति अजित रोहन महता पलकले मेवन अतहसा मेवन बिट श्रीलंका वट पेमिनेन संचारकिन्गे वर्धनयाक दाखनट लबेनवा मे संचारकिन्गे वर्धनयात समगम उनगे आरक्षाव एवागेम उन गमन करन बिट मार्ग आरक्षाव तहवुरु किरीम संधा विशेष वेडपिलिवेलक यदीमट श्रीलंका पोलिसिय बलापोरोत्तु वेनवा दैनट विशेष संचारक पोलिस स्थान 15 श्रीलंका पुरा क्रियात्मक करनु लबेनवा विशेष සංචාරකින් බහුලව ගැමසින ස්ථාන ආශ්‍රිතව සංචාරක කර්මාන්තයට පිටුවහලක් වන ආකාරයේ කරදරයකින් තොරව සංචාරය කිරීමට අවශ්‍ය වටපිටාව සාදා දීම පොලිස් සංචාරක පොලිසියල වගකීමක් ලෙස සැලකනවා. පොලිසියේ උත්සාහය ප්‍රශංසනීයයි. හැබැයි පොලිසිය ආරක්ෂාව දෙන්නත් සංචාරකින් රටට එන්න ඕන. විදුලිය නැතිව, තෙල් නැතිව, ගෑස් නැතිව ආනයනය සීමා කරලා මේ කරන දේවල් වලින් නම් සංචාරකයෝ රටට එයිද කියන එක ලොකුම ප්‍රශ්නයක්. කෙන්නියා කුරුණන් කෙනි ප්‍රදේශයේ පාලම් පාරුවක් පෙරළී මීට මාස 4කට පමණ පෙර පාසල් සිසුන් ඇතුළු 8 දෙනෙකු මිය ගියා. ඒ ආරක්ෂිත පාලමක් ඉදිකර තිබුණේ නැති නිසායි. මේ කේතවාචකයේ සිද්ධ වුණ ගමන් බලධාරීන් නිලධාරීන් පොරොන්දු දුන්නා පාලම හදන බවට. ඒත් තවමත් පාලමේ කණු විතරයි දකින්න ලැබෙන්නේ. මේ ඒ පිළිබඳ සේත අප සිදු කළ සොයා බැලීමක්. අනාරක්ෂිත පාලම් පාරුවක් පෙරළී කින්නියා කුරුණන් කෙනි ප්‍රදේශයේ පාසල් සිසුන් ඇතුළු 8 දිනකට දෙවි අහිමි වූ මහා කේදවාචකයේ සිදුවී අද වන විට මාස 4ක් ඉක්මවා ගොස් තිබෙනවා. පාසල් සිසුන් 6 දිනක ඇතුළු පුත්කලින් 8 දිනකට මෙලෙස සිය ජීවිතයෙන් එදා වන්දි ගෙවන්න සිදු වූයේ කින්නියා කුරුණන් කෙනි ප්‍රදේශයේ සිට නගරයට යන පාලමේ වැඩ කටයුතු ගැන බලධාරීන්ගේ අවධානය යොමු වූයේ නැති නිසායි. පාලමේ වැඩ කටයුතු නිමා වනතුරු කින්නියා ප්‍රදේශයේ ජනතාව එදා නගරයට ගියේ අනාරක්ෂිත පාලම් පාරුවකින්. කුරුණන් කෙනි ජනතාව එදා දිගින් දිගටම කිව්වේ බලධාරීන්ගේ නොසලකිල්ල නිසා පුත්කලින් 8 දිනකට එලෙස දිවි අහිමි වූ බවයි. මේකට ආපු ඉංජිනේරු මහත්තුරු, ආදී මහත්තුරු, මේකට ආපු ඇමතිවරු මේ බම්බු ගහගෙන ඉන්නවද කියලා තමයි අහන්න තියෙන්නේ. මෙම කේදවාචකෙන් අනතුරුවත් ජනතාවට නගරයට යන්න කුරුණන් කෙනි පාලම ඉදිකරන වෙතයි අපේක්ෂාවෙන් ජනතාව සිය බලාපොරොත්තු දල්වාගෙන සිටියා. මෙම කේදවාචකයේ සිදුවී දින කිහිපයකට පසුව ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් කුරුණන් කෙනි ජනතාවට නගරයට යන්න බස් රථයක් යොදවනු ලැබුවා. එහෙත් එම බස් රථයට යාමට තමන්ට විශාල දුරක් යාමට සිදුවන බවයි ජනතාව පවසන්නේ. මෙවන තුරුත් තත්වය සෝචනීයයි. තවමත් කුරුණන් කෙනි පාලමේ ඉදිකිරීම කටයුතු අවසන් කර නැහැ. එදා දවසේ පටන් අද වන තුරුත් මෙම ස්ථානයේ කිසිතු සංවර්ධන කටයුත්තක් සිදු කර නැහැ. කුරුණ්‍යංකණි මෙම පාලම එදා තිබූ තත්ත්වෙම තමයි අදටත් තිබෙන්නේ. මෙහි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම ජනතාවට ගමන් කිරීම සඳහා යාන්ත්‍රික බෝට්ටුවක් සූදානම් කර තිබුණා. නමුත් මේ මොහොත වන විට එයත් ක්‍රියාත්මක වන්නේ නැහැ. මෙම පාලම මේ මොහොත වන විටත් කිසිම ඉදිකිරීම් ආයතනයක් විසින් වැඩ කටයුතු ආරම්භ කරන්නේ නැහැ. මේ පාලමේ ඉදිකිරීම් කටයුතු අතරමඟ නවතා දමා තිබෙන ආකාරයයි. පාලම ඉදිකරන තුරු ප්‍රදේශවාසීන් යලිත් తాවකාලිකව ඉදිකරගත් අඩිපාරක් සිය ගමන් සඳහා යොදාගෙන තිබුණත් එයත් අවදානම් බවයි වාර්තා වුණේ. இந்த பாலத்தின் அவலநிலையை கருத்தில் கொண்டு මේ පාලම හරි විදියට හදලා දෙන්න කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලනවා. මෙතන తాවකාලිකව හදලා තියෙන පාරත් හරි විදියට නැති නිසා මිනිස්සු ගොඩක් දුක් විඳිනවා. අපිට නගරයට යන්න හරි පාරක් නැහැ. වෙන විකල්පයක්වත් නැහැ. எந்தவித வசதிகளும் இல்லை. போக்குவரத்து வசதிகளும் இல்லை. තවත් ජීවිත ගණනාවක් නිකරුණේ වතුරේ පාවෙන්න ඉඩ නොදී වගකිව යුතු පාලකින් කඩිනමින් මේ අහිංසකයින් දිහා හැරි බලනු ඇති බවයි සියත අපගේ විශ්වාසය. ප්‍රවෘත්ති අවසන්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.